හිරුරශ්මී කියන්නේ අපි හැමෝටම ගොඩක් දරුණුවටම දැනෙනවා මේ දවස්වල කොටක් වැඩි නේද හරි හැබැයි ඉතින් මෙහෙම කාල සීමාවක ගත කරනකොට හිරු එළියෙන් අපි ඇසට ඇතිවන බලපෑම ගැන අපි හැමදාමත් වගේ කතා කරනවා සමහර අවස්ථාවල අපි ඇස් පරිස්සම් කරගන්නට උනායි කියන කාරණිය මතු කරන නිසාම අපි එළියට යන්නේ ටිකක් බයින් සැකෙන් ඉතින් ඒ නිසාම තමයි අද මේ දැන ඔබව දැනුවත් කරන්නේ අපි මුලින්ම කැමතියි ඔබතුමියගෙන් දැනගන්න මේ හිරු එළියෙන් අපේ ඇසට ඇතිවන බලපෑම කොයි වගේද මොන වගේ හේතු කාරණා श्री लंका सामक आसाने पीटी राटा थिंग पुरावटम अपीट इतम दड़ी हिरोराश्मी पवती नवा थिंग मे अवे तेन हिरोराश्मी पवती यूवी किरण वलिंग एट बलपैम कति करवा ये निशा अह नितरम हिरोलियट निरावरण वी मेदी हे याम किसी कोटास्वल्ट बाधा फेमिनिन पुलवांग अभी उदाहरण विदीट गात्वत कैट्रैक कैतिवेन पुलवांग मैक्यूला डिजेनरेशन तात्वयान एवागेम टेरिजियन पेनक्यूला सह फोटो कैरेटाइजिस पनी तात्वयान मतुवेन पुलवांग मे वगे वलखीननाम अभी प्रमितिय किंग युदु संग्लासिका पेनदीम अनिवार्य वेनवा හොඳයි අපි අද දවසේ දී මේ සාකච්ඡාව ඔබ වෙනුවෙන් ගෙනෙන්නෙත් නම්බර 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන විෂන් කියා ඔප්ටිකල් සර්විසස් පුත්කලික සමාගම ආයතනයේ ඉඳලා මේ පරිශ්‍රයේ ඉඳලා තමයි අද දවසේ දී මේ සාකච්ඡාව ඔබ වෙනුවෙන් අපි ගෙනෙන්නේ අපි දැන් කතා කරන්නේ විශේෂයෙන්ම හිරු එළියෙන් නැත්නම් හිරු රශ්මීන් අපි ඇසට ඇතිවන බලපෑම දැන් මෙතන මේ කතා කරනකොට කිව්ව විශේෂයෙන්ම අපි අවකන්නඩියක් අනිවාර්යයෙන්ම පළඳින්නට අවශ්‍යයි කියන කාරණිය හැබැයි අපි ඊට කලින් දැනගන්න කැමතියි දැන් මේ වගේ හිරු එළියෙන් අපි ඇසකට මේ වගේ ඔබතුමිය කිව්ව වගේ හානිදායක තත්ත්වයන් निराकरणे ආලියකුත් ඒගොල්ලන්ට නිර්දේශ කරන්න අපිට පුළුවන්. තවත් කටියක් තියෙනවා දිගින් ඔවුන්ගේ තියෙන ගැටළු වලට අපිට විසඳුම් දෙන්න අමාරුයි. එතකොට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වෙනවා. ඒ වෛද්‍ය උපදෙස් අවශ්‍ය කට්ටියට අපි වෛද්‍යවරයෙක් වෙතත් යොමු කරන්න වග බලා ගන්නවා. හොඳයි. ඉතින් විෂන් කේ ආයතනයේ මගින් ඔබට ලබා දෙන මේ සුවිශේෂ වූ සේවාවන් ලබා ගන්න ඔබට පුළුවන් කමක් ලැබෙනවා. මේ දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්. 011 75 75 100 011 75 100. ඒ වගේම තමයි විෂන් කේ ඔප්ටිකල් සර්විස් පුද්ගලික සමාගම නම්බර 6 වෝඩ් පෙදෙස කොළඹ 7 කියන ලිපිනිය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. දැන් අවකන්නාඩිය කියන අපිට මේ ඇතිවෙන හිරු රශ්මීන් අපිට ඇතිවෙන ගැටලු රාශියකට විසඳුම හොයාගන්න පුළුවන්. සමහර වෙලාවට අපි හැබැයි ලංකාවේ ගොඩක් දෙනෙක් මේක භාවිතා කරන්නේ නැහැ. අවකන්නාඩිය භාවිතා කරන්නේ නැහැ ටිකක් සමහර අවස්ථාවල ලැජ්ජයි. සමහර අවස්ථාවල කිසිම වමනාවක්වත් නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ අවකන්නාඩිය භාවිතා කිරීම අපේ ප්‍රායෝගික ජීවිතේට කොතරම් ප්‍රයෝගී වෙනවද කියන කාරණේත් අපි දැනගන්න කැමතියි ඔබතුමියගෙන්. ඔව් අවකන්නාඩි වලින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කරුණු කාරණා දේවල් අවම කරගන්න පුළුවන් අවකන්නාඩියක් පැරඳීමෙන් හැබැයි මෙහිදී මූලිකම විය යුත්තේ ප්‍රමිතියකින් යුතු අවකන්නාඩියක් පැළඳීම. ඒතරම් ප්‍රමිතියකින් යුතු අවකන්නාඩියක් පැළඳීමෙන් 100% UV කිරණ මග හරවා ගන්න පුළුවන්.
විෂන් කේ ආයතනය මගින් ඔබට මේ ලබා දෙන සුවිශේෂ වූ සේවාවන් විතරක් නෙමෙයි ප්‍රායෝගික ජීවිතයට කොතරම් අපිට මේ දේවල් වැදගත් වෙනවද කියන කරුණු කාරණා ගැනත් තවදුරටත් ඔබට දැනුවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. මෙන්න මේ ලිපිණිය සහ දුරකථන අංකයන් වලට එමතුමක් ලබා දීලා තොරතුරු දැනගන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. 011 75 75 100 011 75 75 100 එවැගේම තමයි ලිපිණය විෂන් කේ ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම නම්බර 6 වෝඩ් පෙදෙස කොළඹ 7 කියන ලිපිණිය ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන්. ප්‍රධාන ශාඛාව ඇතුළේ දිවයින පුරා තියෙන විෂන් කේ ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගමේ ඕනෑම ශාඛාවකින් ඔබට මේ ලබා දෙන සුවිශේෂ වූ සේවාවන් ලබා ගන්නත් අවස්ථාවක් තියෙනවා. අවකන්නඩියක් තෝරගන්නකොට මූලිකම සැලකිලිමත් වෙන්න දෙන කරුණෝ කාරණා රසක් තියෙනවා. අපි ඒ ගැන කතා කරන්න කලින් මම කැමති ඔබතුමීගෙන් දැනගන්න දැන් අපි විලාසිතාවක් විදිහට අවකන්නඩි භාවිත කරනවා. සමහර අවස්ථාවල අවකන්නඩියක් කියන්නේ ඇත්තටම අවුවට පළඳින දෙයක්. හැබැයි අපි ඒකත් කාලයක් වෙලාවක් නැතුවත් භාවිත කරන අවස්ථා අපි ඕනෑතරම් දකින්න. අපි කැමති ඔබතුමීගෙන් දැනගන්න දැන් මෙහෙම අවකන්නඩියක් භාවිත කිරීම තුළින් අපේ ඇස්තකට කොතරම් හානිදායක තත්ත්වයක් ඇතිවෙනවාද? සහ අපි ප්‍රමිතියෙන් තොරව දැන් ඔබතුමිය කතා කරා ප්‍රමිතියෙන් යුතු අවකන්නඩියක් අනිවාර්යෙන් පළඳිය යුතුයි කියලා. ඒ නිසා මේ ප්‍රමිතියෙන් තොරව අපි අවකන්නඩි ඕනතරම් භාවිත කරනවා දැකලා තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවක අපේ ඇස්තකට කොතරම් හානිදායක තත්ත්වයක්ද ඇති වෙන්නේ? ඉස්සෙල්ලා කිව්වා වගේම අපි හැමතිස්සෙම 100%ක් UV කිරණ වළක්වන අවකන්නඩියක් තමයි තෝරගන්න ඕනේ. මෙහිදී අපි පුද්ගලයන්ගේ අවශ්‍යතාවය මත ගැලපෙන වර්ණ තෝරගන්න පුළුවන්. අපේ හැම කෙනාගේම ඇස්වල සංවේදීතාවයේ විවිධ වර්ණයන් වලට වෙනස්. ඒ නිසා වර්ණ රාශියක් තියෙනවා. එයින් අපිට ගැලපෙන වර්ණය තෝරාගන්න අපි සැලකිලිමත් වෙන්න ඕනේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් ග්‍රේ, ග්‍රීන්, බ්‍රවුන් වගේ පාටවල් අපි දහවල් කාලේ පාවිච්චි කරනවා. ඒ වගේම රෝස පාට, නිල් පාට වැනි පාටවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් හවස් කාලේදී. විශේෂයෙන්ම අපි සංගීත සංදර්ශන මේ වගේ ඉන්ඩෝ ඇක්ටිවිටීස් කරනකොට ඒ අවස්ථාවන්වලදී ඒ කාච වර්ගවලින් යුතු කණ්ණාඩි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කහ පාටින් නිපදවලා තියෙනවා. ඒව පාවිච්චි කරන්න පුළුවන් රාත්‍රී කාලයේදී රිය පැදවීම වලට. ඒ වගේම මිග්‍රේන් වගේ තියෙන අයට බ්‍රවුන් වගේ වර්ණයන් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට ග්‍රේ හරි ග්‍රීන් හරි වගේ පාටවල් ගැලපෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි අපේ කෙනෙකුට ඇහි ආබාධයක් තියෙනවා නම් ඇහි දෘෂ්ටි ආබාධයක් තියෙනවා නම් ඒවා කරෙක් කරගෙන අපිට ඒ කියන්නේ ප්‍රෙස්ක්‍රිප්ෂන් සංග්ලාස් හදන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ සමහරක් අය හරි පසුතැවිලෙන් ඉන්නවා මට මේ සංග්ලාස් එකක් දැම්මම මට පේන්නේ නැහැ කියලා. නමුත් දැන් ඒ තත්ත්වය මගහරවා ගන්න පුළුවන් අපිට ප්‍රෙස්ක්‍රිප්ෂන් සංග්ලාස් එකක් පළඳීමෙන්. ඒ වගේම තව දෙයක් තමයි අපි සංග්ලාස් එකක් තෝරා ගන්නකොට අපේ මුහුණේ හැඩය, එතකොට හිසකේ වර්ණය, සමේ පැහැය අනුව සංග්ලාස් තෝරා ගැනීම සිදු කරන්න ඕනේ. ඒ වගේම අපි මේ සංග්ලාස් එක පළඳින අවස්ථාව අනුවත් අපි ගැලපෙන දෙයක් තෝරා ගන්න ඕනේ. ඒ වගේම අපේ ප්‍රොෆෙෂන් එක අනුවත් අපි මේ දේවල් සිදු කරාම අපේ පෞරුෂත්වයේ මේ සංග්ලාස් එකක් පළඳීමෙන් තවත් වැඩි වෙනවා කියලා මම විශ්වාස කරනවා. හොඳයි. දැන් අපි කොහොමද අවකන්නඩියක් නිවැරදිව තෝරගන්නේ සහ අවකන්නඩියක් තෝරා ගන්නකොට සැලකිලිමත් වෙන්නට ඕනි කියන කරුණු තමයි අපි දැනුවත් කරේ. දැන් මෙතුමිය කතා කරනකොට කිව්ව අපිටත් දෘෂ්ටි සමහර වෙලාවට දෘෂ්ටියේ අපිට අපහසුතාවයන් තියෙන පුළුවන්. හැබැයි එහෙම කෙනෙක්ට උනත් අවකන්නඩියක් නිවැරදිව භාවිත කරන්න පුළුවන් කියන කාරණිය ඔබතුමිය සඳහන් කරා. අපි කැමති දැනගන්න එහෙම ආබාධයක් දෘෂ්ටි ආබාධයක් තියෙන කෙනෙක් කොහොමද අපි පූර්වාක්ෂි පරීක්ෂාවකට ලක්වීමෙන් අනතුරුව අපිට නිවැරදි අවකන්නඩිය තෝරගන්නට ඉඩ හසර වෙන්නේ කියන කාරණයක් දැනගන්න අපි කැමතියි. ඔව්, අක්ෂි පරීක්ෂාවක් සිදු කරාට පස්සේ පුළුවන් අපිට ඔවුන්ට ගැළපෙන විදිහට ඒ නවීන මෝස්තරයන්ගෙන් යුතු අවකන්නඩි ලබා දෙන්න. ඇත්තටම මම ආඩම්බරයෙන් කියනවා මේ කොච්චර අපිට මේ අපහසුතාවක් තියෙන කාලයක් වුණත් අපේ ආයතනයෙන් නවීනතම විලාසිතා ගෙනලා තියෙනවා. මම ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න අපේ ආයතනයට ඇවිල්ලා මේ නවීන මෝස්තරය ඔබත් අත්විඳලා බලන්න කියලා. අපි ඔබේ ඇස් දෙක ඉතා පරිස්සමින් සුරකින්නට කටයුතු කරන්නේ ක්ෂේත්‍රයේ ඇති උසස්ම තත්වයන් සහ නිවැරදි තාක්ෂණයෙන් පිරිපුන් පරීක්ෂාවන් ඔබ වෙත ගෙන එමින්. 011 75 75 100 අමතන්න. විෂන් කෙයා, විශ්වාසනීය දැක්ම. හලයි. ඉතින් මේ වගේ ඔබටත් නිවැරදි අවකන්නඩියක් තෝරගන්න පුළුවන් විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම වෙත ඔබට තියෙනවා පැමිණිලා බලන්න ඔබට මොන වගේ දෙයක්ද ගැළපෙන්නේ සහ ඔබට ගැළපෙන වර්ණය කොහොමද, ඔබේ මුහුණේ හැඩයට සහ ඔබේ වෘත්තීය දායකත්වය කොහොමද ලබා දෙන්නේ නේද? මේ සියලු කාරණාවන් පිළිබඳව සැලකිලිමත් වීමෙන් අනතුරුව ඔබට පුළුවන් ඔබට අවශ්‍ය වෙන සුවිශේෂී වූ නිවැරදි අවකන්නඩිය තෝරගන්න. ඉතින් මේ වීඩියෝෙන් ඔබට පුළුවන් දිවයින පුරාම තියෙන විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගමේ
ශාඛාව වෙතම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රධාන ශාඛාව පිටත් වෙන්නේ නම්බර 6 වෝඩ් පෙදෙස කොළඹ 7 කියන ස්ථානයේ. ඒ වගේම තමයි දුරකථන අංකය 011 75 75 100 කියන දුරකථන අංකය ඔසෙත් සම්බන්ධ වෙලා ඔබට පුළුවන් ඔබට අවශ්‍ය වෙන තොරතුරු පිළිබඳ දැනගන්න සහ ඔබට පූර්ව අක්ෂ පරීක්ෂාවකට ලක් වෙන අවශ්‍යතාවයක් තියෙනවා නම් කලින් දිනයක් වෙලාවක් වෙන් කරගන්න ඔබට අවස්ථාවක් තියෙනවා. ප්‍රමිතියෙන් යුතු නිවැරදි අවකන්නඩියක් තෝරගැනීමේදී සැලකිලිමත් වන්නට ඕන කරුණු රසක් තියෙනවා. ඒ අතුරින් අපි මේ කතා කරන්න යන්නේ දැන් අපේ වයස ගැන. විශේෂයෙන්ම අපි දකිනවා ඕනතරම් කුඩා දරුවනෝ තව කන්නඩි පළඳිනවා. හැබැයි නියමිත ප්‍රමිතියකින් තොරව තමයි මේ දේවල් භාවිතා කරන්න කියන එක අපි දැන් මේ කතාබහට එකතු වුණාම අපි දන්න කාරණයක් බවට පත් වෙන නිසා අපි පොඩ්ඩක් කතා කරන්නට ඕන. විශේෂයෙන්ම මේ වයස සීමාව කොහොමද? ඕනෑම වයසක කෙනෙක්ට පුළුවන් දැන් කුඩා දරුවනොත් පළඳින නිසා අවකන්නඩි භාවිතා කිරීමේදී වයස සීමාවක් තියෙනවද? ඇත්තටම අවකන්නඩියක් පළඳීමේදී වයස් සීමාවක් නැහැ. කුඩා දරුවන්ගේ සිට තරුණ වැඩිහිටි මහලු හැම කෙනාටම ප්‍රමිතියකින් යුතු අවකන්නඩියක් පළඳීම තමයි වැදගත් වන්නේ. ඒ නිසා තමයි මම හැමතිස්සෙම ඔබලට කියන්නේ විෂන් කෙයා වගේ විශ්වාසවන්ත දායක ආයතනයකට පැමිණිලා ඒ අවකන්නඩි ලබා ගන්න කියලා. ඉතින් කුඩා කල සිට මේ අවකන්නඩියක් පළඳීමෙන් අපිට පුළුවන් ඇසට ඇතිවන සංකූලතා මඟහරවා ගන්න. සංකලිතා ගැන කතා කරපු නිසාම දැනගන්න කැමති විශේෂයෙන්ම නිවැරදි නොවන නැත්නම් ප්‍රමිතියෙන් තොර අවකන්නඩියක් පළඳීම තුළින් අපිට අපේ ඇස්වලට මොන වගේ හානිකරදායි තත්ත්වයන් ඇතිවන්නට වන පුළුවන් වෙන්නේ මොනවද ඇතිවන්නට පුළුවන් වෙන සංකලිතා කියලා අපි පොඩ්ඩක් දැනුවත් කරමු. මම මුලින්ම සඳහන් කළා වගේ ඇසට ඇතිවන අහිතකර සංකූලතා අවම කරගන්න පුළුවන් ප්‍රමිතියකින් යුතු කණ්ණාඩියක් පළඳීමෙන්. ඇත්තටම ඒවා අපි වගකීම යුතු ආයතනයකින් ගන්න ඕනේ. ඒ වගේම අපි දකින තැන්වලින් එහෙම මිලදී ගැනීම සිදු කරන්න හොඳ නැහැ. එහින් ඇහැට වෙන හානිය ඇත්තටම වැඩි. ඊට වැඩිය හොඳයි අපි ඒ වගේ ප්‍රමිතියකින් තොරව අවකණ්ණාඩියක් පළඳින්නේ නැතුව ඉන්නවා නම්. හොඳයි අපි දැනගන්න කැමති විශේෂම විෂන් කිය ආයතනයේ මගින් මේ සමයේදී මොන වගේ විශේෂ දීමනාවන්ද දීලා තියෙන අවකන්නඩියක් තෝරගන්න එන කෙනෙක්ට අනු විශේෂම මේ පාරිභෝගිකයන් කැමති නියම ප්‍රමිතියෙන් සහ විශ්වාසින් යුතු දේවල් තෝරගන්න නිසා විෂන් කිය ආයතනයේ වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට මොන වගේ විශේෂ දීමනාවන්ද දීලා තියෙන මේ කාල සීමාවේදී අපි දන්නවා පෙබරවාරි කියන්නේ ආදරණීය මාසයක්. ඉතින් පෙබරවාරි 9 වෙනිදා සිට 20 වෙනිදා දක්වා විෂන් කිය සියලුම ශාඛාවලින් ඔබට වට්ටමක් නමනවා. ඉතින් මං හැම දිනාටම ආරාධනා කරනවා ඔබේ ආදරණීයන්ට ත්‍යාගයක් දෙන්න විෂන් කේ ආයතනයට පැමිණෙන්න ඇවිල්ලා ඒ අවකන්නඩි මිලදීගෙන ඒ 120ක වට්ටම හැම කෙනෙක්ම ලබා ගන්න කියලා. අපි අවකන්නඩි ගැන කතා කරනවා. ඉතින් ඔන්න විෂන් කේ ආයතනයේ මගින් අවකන්නඩි මිලදී ගන්න ඔබට සුවිශේෂ වූ විශේෂ දීමනාවක් හිමිනවා. ඒ දීමනාව හිමි වෙන්නේ මේ ආදරණීය මාසයේ පෙබරවාරි මාසේ 9 වෙනිදා ඉඳලා 20 වෙනිදා දක්වා ඔබට හිමි වෙනවා. 120ක වට්ටමක් තමයි ඒ හැමෝටම හිමි වෙන්නේ. ඉතින් විෂන් කේ පාරිභෝගික ඔබ ඒ ලබා දෙන සුවිශේෂ වූ දීවනාව තත්ත්වෙදී අවස්ථාවක් ලැබෙනවා. එනිසා දැම්මම ඔබට පුළුවන් දිවයින පුරා තියෙන ඕනෑම විෂන් කිය ආයතනයක් මගින් ඔබට මේ ලබා දෙන සුවිශේෂ වූ සේවාවන් අත්විඳින්න දුරකථන අංකයක්වත් ලබා දෙනවා. ඒ ඔස්සේ තවුලන් තවත් තොරතුරු ඔබට දැනගන්න 011 75 75 100 වගේම තමයි ලිපිණිය ප්‍රධාන ශාඛාව පිහිටා තිබෙන්නේ නම්බර 6 වෝඩ් පෙදෙස කොළඹ 7 කියන ලිපිණිය ඔස්සේ. ඒ වගේම තමයි ඒ ඇතුළු දිවයින පුරා තියෙන ඕනෑම ශාඛාවකින් ඔබට මේ විෂන් කිය ආයතනය මගින් ලබා දෙන ඒ විශේෂ දීමනාව ලබා ගන්නත් හැකියාවක් තියෙනවා. අපි අද දවසේදී කතා බහ කරේ විශේෂයෙන්ම අවකන්නඩියක් නිවැරදිව අපි කොහොමද තෝරාගත යුත්තේ සහ තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා ගැන. එනිසා අපි අවසන් වශයෙන් උත් දැනගන්න කැමති මේ කාල සීමාවේදී ගොඩක් දෙනෙක් නැඹුරු වෙලා තියෙන අවකන්නඩියක් පළඳින්න. ඒ නිසා අවකන්නඩියක් පළඳිනකොට මූලිකවම සැලකිලිමත් විය යුතු කරුණු අපි නැවත වතාවක් මතක් කරලා දෙමු. අවකන්නඩියක් අපේ ෆැෂන් එකකට විතරක් පළඳින දෙයක් නෙමෙයි. එහෙන් අපිට ඇත්තටම කිව්වොත් ඇහැට ආරක්ෂාවකුත් ලැබෙනවා. ඒ නිසා 100%ක් UV කිරණ වළක්වන අවකන්නඩියක් පළඳීමෙන් අපේ ඇහැට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා හැමෝටම අවකන්නඩියක් පළඳීමේදී විශාල වාසි රසක් අත් වෙනවා. හොඳයි. ඉතින් අවකන්නඩියක් පළඳීමෙන් ඔබේ ඇස කොහොමද ආරක්ෂා කරගන්නේ? අපි කොහොමද පරිස්සම් කරගන්නේ? සහ සැලකිලිමත් වෙ යුත්තේ කොහොමද කියන කාරණා ගැන තමයි අද දවසේදී අපි දැනුවත් කරේ. ඉතින් විලාසිතාවක් විදිහටම විතරක් නෙමෙයි අපිට මේ හිරු රශ්මියෙන් අපේ ඇස්වලට ඇතිවන මේ අහිතකර වූ හානිදායක තත්ත්වයන් අපලින් අත්විඳින්නට නම් අපි අනිවාර්යෙන්ම අවකන්නඩිය භාවිතා කරන්න ඕන නේද? ඉතින් ඒ නිසා ඔබටත් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඔන්න මේ මාසයේ බොහොම ආදරණීය මාසයක් නිසාම මෙතුමිය කිව්වා වගේම තමයි පෙබරවාරි මාසේ 9 වෙනි
වෙනිදා විසිවෙනිදා දක්වා විෂන් කේ ආයතනය මගින් අවකන්නාඩි මිලදී ගන්න ඔබට මේ ලබා දෙන සුවිශේෂී දීමනාවක් ඔබට අත්විඳින්න පුළුවන් 120ක දීමනාවක් හිමිනවා ඕනෑම අවකන්නාඩියක් මිලදී ගන්න පුළුවන් මේ වගේම තමයි දිවයින පුරා තියෙන ඕනෑම ශාකාවකින් ඔබට මේ දීමනාව ලබා ගන්න පුළුවන් ඉතින් ඒ නිසා ඕන දැම්මම ඔබට පුළුවන් කමක් තියෙනවා අද දවසේදී මේ කියපු කරුණු කාරණා ගැනත් සැලකිලිමත් වෙන ගමම්ම ඔබට සුදුසු අවකන්නාඩිය තෝරගන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා ඉතින් ඔබට කරන්න තියෙන මේ දුරකථන අංකයට එමතුමක් ලබා දීලා තවත් තොරතුරු දැනගන්න පුළුවන් ඒ වගේම තමයි ලිපිණිය ඔස්සේත් සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා දුරකථන අංකය තමයි 011 75 75 100 011 75 75 100 ඒ වගේම තමයි ලිපිණිය ප්‍රධාන ශාඛාව පිහිටා තිබෙන්නේ නම්බර 6 වෝට් පෙදෙස කොළඹ 7 කියන ස්ථානයේ ඒ ඇතුළු ඔබට පුළුවන් දිවයින පුරා තියෙන ඕනෑම ශාඛාවකින් ඔබට මේ ලබා දෙන සුවිශේෂී අවස්ථාවන් හිමි කර ගන්න බෙවින් සූතිවන්ත වෙනවා අද දවසටත් මේ කතා බහට අපත් සමගින් එකතු වුණාට ඔබතුමියට අද දවසේදී මේ කතා බහට අපත් සමගින් එකතු වුණේ සහකාර අලවි කළමනාකරණී ශාමණී තල්ගස්තුව මහත්මිය. බොහොම ස්තුතියි අයිබෝන් සුබ දවසක්. ස්තුතියි අයිබෝන්. හොඳයි. ඔබ දන්නවා ඔබේ අක්ෂි පරීක්ෂා කරගන්න හැමදාම වසර ගණනාවක් තුල ඒ විදිහට විෂන් කේ ආයතනය ඔබත් එක්ක හිටියා කියලා ඒ නිසා විශ්වාසදායක සේවාව සම්බන්ධයෙන් තමයි අපි ඔබව දැනුවත් කළේ කියලා මතක් කරන්න ඕනේ. ගීත ඕනතරම් අපිට ජීවිතය තුල මොන ගැහෙන්න පුළුවන්. ඒ ගීතවලට අපිව කොහෙදෝ තැනකට අරගෙන යන්න පුළුවන්කමක් තියෙනවස්ස ඕනතරම් තියෙන පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හින්දි ගීතවලට ප්‍රිය කරන බොහෝ දෙනෙක් අපිත් එක්ක ඉන්නවා. අපිට සමහර වෙලාවට ඒහි භාෂාව නෙවෙයි අපිට ඇහෙන දකින්න දේවල් එක්ක අපි බොහෝමයක් දුරට අරගෙන යන්න ඒ ගීතවලට පුළුවන් හැකියාවක් තියෙනවා. හින්ද ගීත ගැන කතා කරනකොට මේ චිත්‍රපට ගීත වෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් එහි තියෙන ගායකයා ගායිකාව මේ වගේ පසුබිම් ගතා මෙන්න මේ හැමදේමත් එක්ක අපි මේ ගීතවලට ප්‍රිය කරනවා කියලත් මතක් කරන්න ඕනේ. අපි සෝදානම් වෙන්නේ එහෙම ගීතයක් අහන්න. ඒ වගේම තව මතක් කරන්නට උනේ මේ ගීතයෙන් පස්සේ අපි සෝදානම් ගින්නවා වෙළඳ විරාමයකට ගිහිල්ලා ඊට පස්සේ අපේ හැඩරුව විශේෂාංගයට ඔබව අරගෙන යන්න. හැඩරුව විශේෂාංගය ගැන කතා කරන අපි දකින දෙයක් තමයි සුන්දරත්වය. එහෙම නැත්නම් මේ සුන්දරත්වයේ කඩවසම් බව සුන්දරත්වය ගැන කතා කරනකොට කාන්තාවකට මේක බොහොම හොඳ ආභරණයක්. දැන් කඩවසම් බව ගැන ගත්තත් පිරිමි පුද්ගලයෙකුට ඒක බොහොම හොඳ ආභරණයක්. හැබැයි මේ හැමදේම බොහොම ලස්සනට තියාගන්න හැමදේම සුන්දරව තියාගන්න ග්ලෝ කලෂන් එක කොහොමද පුළුවන්කම ලැබෙන්නේ කියලා අද අපි හැඩරු විශේෂාංගයෙන් විරාමෙන් අනතුරු කතා කරන්න සූදානම් ඉන්නවා කියලා මතක් කරන්නට ඕනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.